2022 9A අපි බලමු ඉනෝගනික් ප්‍රශ්න සුපුරුදු පරිදි ඉනෝගනික් වල ගුණාත්මක විශ්ලේෂණය කොටස. ඒ කියන්නේ හඳුනා ගැනීමේ පරීක්ෂා තියෙන ගණන් හදන්න නෑ. එක එක ඒවා හඳුන ගන්න තියෙන. ඉතින් බලමු මොකද කියන්නේ කියලා සාමාන්‍ය සුපුරුදු ප්‍රශ්න රටාවෙන් බැහැර වෙච්ච ප්‍රශ්නයක්. මොකද වගු දෙනවා එක්ක ගැලීම් සටහන් දෙනවා. මෙතන වගුවකුත් නෑ ගැලීම් සටහනකුත් නෑ වාක්‍ය තොගයක් තියෙනවානේ. වාක්‍ය මං හිතන්නේ 15ක් 10ක් 15ක් විතර මෙතන තියෙනවා. इतनीसा बेलू बेलमटर प्रश्न रटा विनोसा संहर लाई पैनिक वेड पुलवा अरे इतने अपट प्रश्न रटा वेदगत ने मुकद हेतु अभी करण्य मेक अपे अलगुरीदम पटांगम वेडे एहा बी जले ही द्राव्य काबनिक अकाबनिक संयोग वे हर ए बी की जले दिए वेनवालू अकाबनिक मम दैनट मगे पहासुव संदा मे देखम लवन कियला सलकन देखम लवन लवन देखा जले तीयन देखम वतुरे दिए वेनवा අකාබනිකයි කියලා තියෙනවා. හරි පටන් ගමු. A වර්ණවත්වන අතර B අවර්ණවේ කියලා තියෙනවා. හරි පටන් ගමු. එතකොට A වර්ණවත් B අවර්ණයි. ලොකු දෙයක් ගන්න බෑ නේ. ඉතින් A වර්ණවත් කිව්වොත් ඒ ලවණය ඇතුලේ D ගුණුවේ ලෝහයක් තිබ්බ හැකි. B අවර්ණයි කියන්නේ ඒක ඇතුලේ D ගුණුවේ ලෝහයක් තියෙන්න බෑ කියන එක පමණයි. මහා ලොකු දේවල් හිතා ගන්න බෑ මේකෙන් නේ. ප්‍රතික්‍රියාවක් තාම පටන් ගත්තෙත් නැහැ. හරි एहा बी ही जलीय द्रावण एकट मिश्रकल विट सी सुधु अवक्षेपे हा जले ही द्राव्य डी संयोगे सैदे किल कीन दैंग गुडक लमय मुकद करान्ने कल्पना करन्ने पटांगन अने कल्पना करन्ने पा लवन लवन प्रतिक्रिया ए वगे देवल लियन्न पटांगन दैन लवन देख हरि एकट मिश्र करन वाने इति लवन लवन प्रतिक्रिया वक्वेन्ने एक लियन्न हरि एनम मेहम लियन्न ए बी කියන දෙන්න ප්‍රතික්‍රියා කළා සී සහ ඩී ද කොහෙද හදනවනේ ගානේ කියන්නේ එහෙමනේ සී සුදු අවක්ෂේපේ ජලයේ ද්‍රාව්‍ය ඩී සංයෝගයේ සෑදෙනවා ඉතින් මෙන්න මේක සුදු අවක්ෂේපයක් සුදු කියලා දාගන්න මේක ජලයේ දිය වෙනවා මේ මොකක්ද ලවණයක් මේ මොකක්ද ලවණයක් ලවණ දෙකක් ප්‍රතික්‍රියා කරාම අපි දන්නවා ලවණ දෙකක් ප්‍රතික්‍රියා කරන්නේ එකක් හරි අවක්ෂේප වෙනවා නම් අලුතෙන් හැදෙන ඉතින් අවක්ෂේප වෙලා එතකොට අලුත් ලවණ දෙකක් හැදෙනවා මේක ලවණයක ලවණ දෙක ලවණ තුන ලවණ හතර තුන ලවණ අවක්ෂේප වෙලා හතර ලවණ වතුර දිය වෙලා එච්චරයි අපි දන්නේ ඒ මදිවට තව මෙතන දන්නවා මේ ලවණ වර්ණවත් කියලා හරි මේ ලවණෙට වර්ණයක් නැහැ කියලා දන්නවා එච්චරයිනේ හරි ඒක ගානේ තිබ්බ දත්ත ඉතින් ප්‍රතික්‍රියාව ලියන්න හරි දැන් කියනවා මෙහෙම තනුක HCl හි C ද්‍රවණය වී අන්න C කියලා හැදෙන අවක්ෂේපය අම්ලෙ දිය වෙනවලු සාමාන්‍ය අපි දන්නවා බං අවක්ෂේපයක් හැදුන ගමන් ප්‍රොෆෙසර් ඒක අම්ලෙක දිය ගලලා තමයි ඊළඟ වැඩේ පටන් ගන්න. ඉතින් ප්‍රොෆෙසර් හරියටම කියනවා ඒක තනුක HCl වල දිය වේ කියලා. අන්න දැන් මොකද කරන්නේ? දැන් උඩ බලාගෙන නිකන් ඉන්නේ නැහැ. හරි. මේ තර්ක කරන්න මොලේ ඇතුලේ තර්ක කරන්න යන්න එපා. පැහැදිලිද? කෙලින්ම ගන්න මෙහෙම. හරි. C කියන ඩයල් එක තනුක HCl ඇතුලේ දිය වේ. ඒක ලියා ගන්න. එතකොට කිසි ගැටලුවක් නැතුව අපට ගැලීම් සටහනක් ලැබෙනවා තේරුණාද හරි තනුක HCl වල දියවි එක් පළයක් ලෙස කටුක ගන්ධයක් ඇති ඊ වායුව ලබා දෙයි කියලා කියනවා හරි දැන් මේ මොකද්ද ලවණයක් මේ මොකද්ද අම්ලයක් එහෙනම් අපට මොකද්ද මේ ප්‍රතික්‍රියාව ලවණ ධන අම්ල අඩේ එහෙනම් C ධන HCl මේක ලවණ මේක අම්ල ලිව්වා වායුවක් පිට වෙයි හරි මට දැන් මතක් කරලා කියන්න චාට් එකේ මතක් කරන දෙන්න චාට් එක බලලා කියන්න ලවණයක් එක්ක අම්ලයක් දැම්මහම වායු පිට කරනවා නම් මේ ලවණේ තියෙන ඍණායන පහක් තියෙනවා නිශ්චිත වශයෙන් ඒ ඍණායන පහෙන් එකක් වෙන්න ඕනේ ඔය තියෙන්නේ හරි මොනවද ඒ ඍණායන පහ ලවණ එක තියෙන්න පුළුවන් සල්ෆයිඩ් සල්ෆයිට් තයෝසල්ෆේට් කාබනේට් සහ නයිට්‍රයිට් ඔය අයන පහ විතරයි තනුක අම්ලයක් දැම්මම ඕනම තනුක අම්ලයක් හමුවේ වායු පිට කරන්නේ ප්‍රබල තනුක අම්ල හමුවේ හරි මේකෙන් පිට වෙන වායුව H2S මේකෙන් SO2 මේකෙන් සල්ෆර් කහ පැහැති ආවිලතාවය දන SO2 මේකෙන් CO2 මේකෙන් NO2 හරි ප්‍රශ්නේ මොනවද වායුව ගැන කියන්නේ වායුව කටුක ගන්ධයක් ඇති වායුවක් කියලා කියනවනේ පැහැදිලිද හරි එච්චරමයි කියන්නේ සංයෝගෙ දිය වෙනවා සී ද්‍රවණය වෙනවලු HCl වල කටුක ගන්ධයක් ඇති වායුවක් දෙනවලු හරි කටුක ගඳ වායු මොනවද මෙතන NO2 කටුක ගඳක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා SO2 කටුක ගඳක් H2S කටුක ගඳක් ආයෙ මෙතන SO2 කටුක ගඳක් මෙතන CO2 ඒකනම් කිසි ගඳක් නැහැ එතකොට දැන් මාර ගොඩක් තියෙනවනේ කටුක ගඳ තියෙනේවා
හරි එතකොට මෙතනින් එහාට ගැළවීමක් ලබා ගන්න අපිට යම් යම් දේවල් ටිකක් කරන්න වෙනවා නේ හරි වායුවේ වර්ණ දීලා තිනවද එහෙම දීලත් නැහැ නේ ඉතින් ඒ නිසා අපේ ගලා යෑමට පොඩි පොඩි බාධා ටිකක් තියෙනවා ඔන්න වර්ණ දීලා තිබ්බනම් අවර්ණ එක්ක දුඹුරු දුඹුරු කිව්වනම් මේකනේ පැහැදිලිද හරි එතකොට හරි ඊළඟද C කියන ඩයල් එක සුදුව වක්ෂේපයන්නේ හරි එහෙනම් C කියන ඩයල් එකේ ඍණායනේ නයිට්‍රයිට් උනොත් අවක්ෂේප වෙනවද නෑ ලෝකේ සියලුම නයිට්‍රයිට් වතුර දිය වෙනවා එහෙනම් නයිට්‍රයිට් අයන වෙන්න බෑ ඒ කියන්නේ NO2 වායුව වෙන්න බෑ අන්න ඌ අයින් කරගත්තා CO2 වායුවට කටුක ගඳක් නෑනේ එහෙනම් කාබනේට් වෙන්න බෑ පැහැදිලිද දැන් ඉතුරු වෙලා තියෙන්නේ උඩ තුන විතරයි හරි හැබැයි අපි දන්නවා සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා සල්ෆයිට් අවක්ෂේප වෙනවා තයෝ සල්ෆේට් අවක්ෂේප වෙනවා ඒ ගැන අපට සැකයක් නෑ ඒ නිසා අවක්ෂේප හැටියට මේ ආයන තුන පිළිගන්න අපට හැකියාව තියෙනවා ධන ආයනේ මොකද්ද කියලා අපි තාම දන්නෙත් නෑ හොඳයි ධන ආයනේ මොකද්ද කියලා දන්නෙත් නෑ ඉතින් වායුව ඔය විදිහට පිට වුණා කියලා ගන්න පුළුවන් මේ වායු තුනම ඉතින් අවසාන වශයෙන් බැලුවහම මොකද වෙන්නේ කටුක ගඳක් තියෙනවා මෙතනදී නම් සල්ෆත් එක්ක තමයි SO2 පිට වෙන්නේ හරි ඒ අරෙන්න ඔය ටික වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් සරල පැහැදිලි කිසිම තොරතුරක් අපට දීලා නැහැ. හරි ඊළඟට හැබැයි මෙහෙම කියනවා. ඊ ආම්ලීකృత ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් තුලින් යව විට ද්‍රාවණය කොළ පැහැයට හැරෙයි කියලා කියනවා. අන්න ඒක ගැන බලමු දැන් අ. හරි. දැන් ඔන්න වායුව ඊලු හරි නිකන් තියන්නේ නැහැ. ඔය වායුව පොටෑසියම් ඩයික්‍රෝමේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා ආම්ලික මාධ්‍යයේදී. හරි. මොකද්ද වෙන්නේ? වායුව එක්කෝ H2S එක්කෝ SO2 බං වෙන මොන මගුලක්වත් නැහැනේ. ඉතින් ඒ හින්දා මේක එක්කෝ SO2 එක්කෝ H2S. එතකොට පොටෑසියම් ඩයික්‍රෝමේට් එක්ක මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවද නැද්ද? කරනවා. ඉතින් ඒ නිසා SO2 ඩයික්‍රෝමේට් එක්ක මොනවද දෙන්නේ? මතක් කරලා බලමු කොහෙද මේ ටික තියෙන්නේ? වායු දන ලවණ හරි මොකක් හරිද මේ? අඩේ නැහැ වායු දන ලවණ කියලා නැහැනේ. මේ තියෙන්නේ රිඩොක්ස් ලිස්ට් එකේ ඉන්නේ. ඩයික්‍රෝමේට් රිඩොක්ස් ලිස්ට් එකේ ඉන්නවා SO2 ත් ඉන්නවා H2S ත් ඉන්නවා. ඉතින් මේ වායු දෙකෙන් අපි දැනට ගමු SO2 කියලා අපි හිතමු. එතකොට ප්‍රතික්‍රියාවෙන් සල්ෆේට් හැදෙනවා, ක්‍රෝමියම් ධන තුන හැදෙනවා. පැහැදිලි ඔය ටික තමයි වෙන්නේ. ක්‍රෝමියම් ධන තුන තමයි ඔය කොළපාට. මුලදී එක තැඹිලි පාටයි ඩයික්‍රෝමේට්, පස්සේ එක කොළපාටට හැරෙනවා. H2S තිබ්බොත් මොකද වෙන්නේ? ඒත් ප්‍රතික්‍රියාවක් නම් වෙනවා. හරි. එතනදී H2S එක ඔක්සිකරණය වෙලා සල්ෆර් කහ පැහැති ආවිලතාවේ දෙන ගම ක්‍රෝමියම් ධන තුන කොළ පැහැති ද්‍රාවණය දෙනවා. පැහැදිලිද? හරි. මෙතන පොඩි කොස්සක් තියෙනවා. මොකද්ද? කොළ ද්‍රාවණයේ කහ පැහැති ආවිලතාවයක් හටගන්න නිසා මේ ද්‍රාවණය අපැහැදිලි නේ. පැහැදිලිද? කෙලින්ම ගින්නක් නැති කොළ පාටක් එන්නේ නැහැ. හරි. ගේමක් නැහැ කොළ පාට නෙවෙයි. කහ ආවිලතාවයක් එක්ක කොළ දෙන්නේ නේ. තේරුණා? ඉතින් ඒ නිසා ඩයල් එක පොඩක් ගැලපෙන්නේ නැහැ. උඩ ඩයල් එක සල්ෆේට් නේ හැදෙන්නේ. උගේ කිසිම වර්ණයක් නැහැ. පැහැදිලි කොළ පැහැති ද්‍රාවණයක් ඔබට ලැබෙනවා. ඉතින් ඒ නිසා පොඩි දෙගිඩියාවක් තියෙනවා මේක SO2 ද H2S ද කියලා. හරි. ඒ දෙගිඩියාවෙන් ගැලවෙන්න අපි පාවිච්චි කරන්නේ මොකක්ද? අපි පාවිච්චි කරන්නේ ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් තුලින් යෙවූ විට ද්‍රාවණය කොළ පැහැයට හැරේ. එතකොට අර අපැහැදිලි කතන්දරයක් නැහැ නේ. මේක එහෙම සඳහන් කරලා නැහැ. මෙතනදී පොඩි අපැහැදිලි ගතියක් එනවා. කහ ආවිලතාවෙකුත් කොළ ද්‍රාවණයක් අස්සේ රිංගන නිසා නේ. පැහැදිලිද? හරි. ඕකේ. ඉතින් ඒ නිසා අපට වඩාත් පිළිගත හැකි පිළිතුර වෙන්නේ H2S නෙවෙයි සල්ෆර් ඩයොක්සයිඩ් පිට වුණා කියන එක. ඉතින් ඒ නිසා සල්ෆයිඩ් අයන තිබ්බා කියන එකත් පිළිගන්න අමාරුයි. මොකද මෙතන ආවිලතාවයක් අපැහැදිලි ද්‍රාවණයක් ගැන සඳහනක් නැති නිසා. හරි. ඒ නිසා SO2 තමයි පිට වූ වායුව කියලා අපට දැනට සලකන්න වෙන්නේ. ඕකේ. හරි. ඉවර නැහැ. හරි. ඊළඟට බලමු. හරි. මේක බලන්න. ඒහි ජලීය ද්‍රාවණයකට හරි තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කිරීමේදී F නැමැති කොළ පැහැති අවක්ෂේපය ලැබේ. ආ දැන් ආයෙ මුලට යන්න. හරි. A A වල අපි එකතු කරන්නේ මොනවද? ඒගොල්ලෝ කියනවා ජලීය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරා කියලා. ජලීය ද්‍රාවණයකට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ආය ලවණයකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා මොකක් ලැබුණා කියලාද?
F නැමැති කොළ පැහැති අවක්ෂේපය ලැබුණා කියලා. F හරි සොලිඩ් එකක්. දැන් මොකද්ද මේ භෂ්මයක් කියලා දාගන්න. මේ මොකද්ද ලවණ? ලවණ ධන භෂ්මනේ. ලවණ එක භෂ්ම එක හදනව මොනවද? ලවණ දෙකයි භෂ්ම දෙකයි. පැහැදිලිද? ඇමෝනියම් තමයි මෙතන තියෙන ලවණ ඍණායනෙත් එක්ක අලුත් ලවණ හදන්නේ. හරි? එතකොට ඇමෝනියම් වල කිසිම ලවණයකට අවක්ෂේප වෙන්න බෑ. අපි දන්නවා. ඉතින් ඒ නිසා මේ භෂ්මේ තමයි ඔය අවක්ෂේප වෙලා තියෙන්නේ. පැහැදිලිද? මෙතන තියෙන ධන අයනෙත් එක්ක මෙතන තියෙන හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේප වෙලා මේ තියෙන ඇත්තටම මොකද්ද? හයිඩ්‍රොක්සයිඩ් එක. පැහැදිලිද? හරි. මෙතනින් හයිඩ්‍රොක්සයිඩුයි මෙතනින් ලෝහෙයි එනවා. මෙතන ලෝහෙකුයි අයනයනෙකුයි ඉන්නේ තියෙන්නේ. ලෝහය එනවා මෙතනින් හයිඩ්‍රොක්සයිඩ් එනවා අවක්ෂේප වෙනවා. ඔයිඩමතරව ඇමෝනියම්ට සෙට් වෙනවා මෙතන තියෙන ලවණය ඇතුලේ තිබ්බ මොකක් හෝ ඍණායනේ. ඒක අපි දන්නේ නැහැ, අපිට වැඩකුත් නැහැ. මොකද ඒක ජලීය ද්‍රාවණයක්. ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේක අවක්ෂේප වුණා කියලා. ඒ මගුලේ පාටක් කියනවා මොන පාටද? කොළ පාටයි කියලා. ඉතින් ඒ නිසා F එක අපි දන්නවා භෂ්මයක් සහ එක කොළ පාටයි. හරි. දැන් මතක් කරගන්න පුළුවන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කොළ පැහැති අවක්ෂේප දුන්න කට්ටිය කවුද? කැටායන. අමතක් කරගමු. ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් කොළ පාටයි. නිකල් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් කොළ පාටයි. කොපර් හයිඩ්‍රොක්සයිඩ් එකත් සමහර අවුරුදු වල ගන්නවා කොළ පාටයි කියලා. හැබැයි ඉතින් ඒක ඇත්තටම ලානිල් පාටයි. ඉතින් මම මේ තුනටම විවෘතයි. මේ තුන තමයි අපට තියෙන මොනවාද? කොළ පාට හයිඩ්‍රොක්සයිඩ්. එක්කෝ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කිසියම් ලවණයකට කොළ පැහැති අවක්ෂේපයක් ලැබේ නම් මේ උත්තර තුන පමණයි. මේක ලානිල්, මේක කොළ, මේක කොළ. හරි. මේක ලානිල් වුණාට සමහර අවුරුදු වල ඒ ඉඳලා හිටලා කොළ කියලා අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් විතර විවෘතයි ඒ සඳහා. හැබැයි මගේ වඩා පිළිගත හැකි උත්තර දෙක මේ දෙකෙන් එකක්. පැහැදිලිද? එතකොට ලවණ ධන භෂ්ම චාට් එක බලපන්. මේ ටික තියෙනවා. මේ තුන තියෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති භෂ්මේ ලවණයකට දැම්මහම ඒ චාට් එකේ මේ ඔක්කොම ටික තියෙනවා. හැබැයි උතනින් වැඩේ ඉවර නැහැ. හරි. වැඩිපුර තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම FDය වෙලා තදනිල් පැහැති G ද්‍රාවණය ලබා දෙයි කියලා කියනවා. හරි. අන්න වැඩිපුර නේ, වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා මේකට හෝ, දැන් මන් දන්නේ නැහැ නේ මොකද්ද තියෙන්නේ කියලා, මේකට හෝ මේකට. පැහැදිලිද? හරි. දැන් මොකද වෙන්නේ? මෙතන මොන මගුලක්වත් වෙන්නේ නැහැ. මේක F නම් මේක දිය වෙන්නේ නැහැ. මේක F නම් මේක දිය වෙලා නිකල් ඇමෝනියා හයේ සංකීර්ණය හදනවා මොන පාටද? ඒක තද නිල් පාටයි. පැහැදිලිද? මෙයත් ඉතින් ඇත්තටම හදනවා කොපර් වල ටෙට්‍රාමීන් ඇමෝනියා හතරේ සංකීර්ණේ හදනවා මොන පාටද? ඒකත් තද නිල් තමයි. පැහැදිලිද? හැබැයි හැබැයි හරි තියෙන අවුල තමයි මෙන්න මේ අවුල. වැඩිපුර තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම F දිය වෙනවා තද නිල් ද්‍රාවණයක්. එතකොට දැන් කොළ පැහැති අවක්ෂේපයක් කියන එක මෙයාට එච්චර ගැළපෙන්නේ නැහැනේ. ඒ නිසා මගේ පිළිතුර නම් මේක. පහුගිය අවුරුදු සමහර අවුරුදු වල මේක කොළ කියලා අරගෙන තිබුණට හරි අතිශය කලාතුරකින් වෙන වැඩක්. ඒ නිසා මම මේ උත්තරේ ගන්නවා. හරි. ඒ අනුව මම තීරණය කරනවා A කියන ඩයල් එක ඇතුලේ තිබ්බ එක ඒ කියන එකේ තියෙන ධන අයනේ නිකල් කියලා. පැහැදිලිද? හරි. එතකොට මෙතනත් මම දන්නවා මේක නිකල් කියලානේ. පැහැදිලිද? හරි. ඒතර මෙතන තියෙන නිකල් ධනට මේකේ තියෙන ඍණායන සෙට්ලා තමයි මේ දෙකෙන් එකක් හැදෙන්නේ. ඉතින් තාම ඒව මොනවද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි ඉදිරි පියවර ටිකට යමු. මෙහෙම කියනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කළ විට. දැනට මගේ උත්තරේ මේක වෙන්න බෑ කියන එක. මොකද කොපර් වෙන්න අමාරුයි. මේක තමයි උත්තරේ. හැබැයි තව උදව්ව ප්‍රවේශ කරනවා. ඒකෙන් මම 100% තේරුම් ගන්නවා ඔබ ලොවෙත් කොපර් වෙන්න බෑ කියලා. මොකද්ද උදව්ව? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරන ලද ජලීය ද්‍රාවණයක් තුලින් H2S යැවීම. මොකද්ද වෙන්නේ? ඒවල ද්‍රාවණයකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරනවලු. ඊට පස්සේ ඒකට H2S යවනවලු. මොකද්ද මේ වෙන්නේ? මේ කාණ්ඩ විශ්ලේෂණේ හතරවෙනි කාණ්ඩේ. අන්න එතකොට කළු අවක්ෂේපයක් හැදෙනවලු. ඉතින් දැන් ඒවල තියෙන ධන අයනේ එක්කෝ ක්‍රෝමියම් එක්කෝ නිකල් එක්කෝ කොපර් කියලා අපි දන්නවා. හතරවෙනි කාණ්ඩේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇති විට ඒ කියන ඩයල් එක හරි
මොනවෙනවලුද H2S දැම්මහම කළු පාට අවක්ෂේපයක් දෙනවලු හරි එතකොට මේ මොකද්ද හතරවෙනි කාණ්ඩේ මොකේද කාණ්ඩ විශ්ලේෂණය එතකොට හතරවෙනි කාණ්ඩේ කළු පාට වෙන්නේ නිකලුයි හරි කොබෝල්ටුයිනේ හැබැයි අපි දන්නවා කොබෝල්ට් කියලා ඩයල් එකක් මෙතන හිටියේ නෑ මේ තුනෙන් එකක් හිටියේ ඉතින් ඔය තුනෙන් මොකද්ද මෙතන ඉන්නේ හතරවෙනි කාණ්ඩෙත් ඉන්න මෙතන කොළපාටකුත් දෙන එකම ඩයල් එක නිකල් ඉතින් ඒ නිසා 100% මට ෂුවර් උත්තරේ නිකල් කියලා පැහැදිලිද එහෙනම් ඒ වල ඇති ධන අයනේ නිකල් කියන එක මං 100ට 100ක් සහතිකයි නිකල් ධන දෙ එච්චරමයි තාම දන්නේ ඊළඟකට යන බීහි ජලීය ද්‍රාවණයක් ඔන්න දැන් ගන්න දැන් ඒ වල කැටායනය වගේ ඉවරයි හරි දැන් අපි බී වලට යන බීහි ජලීය ද්‍රාවණයකට සිල්වර් නයිට්‍රේට් එක් කල විට තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි ද්‍රාව්‍ය සුදු පැහැති දෙක අවක්ෂේපයේ සුදු පැහැති එච් අවක්ෂේපය සෑදේ බීහි ජලීය ද්‍රාවණයක් ගන්නවා සිල්වර් නයිට්‍රේට් දැම්මා බී කියන්නේ මොකක්ද ලවණයක් සිල්වර් නයිට්‍රේට් කියන්නේ ලවණයක් ලියපන් ඒවා ඔළුව ඇතුලේ විකාර කරන්න යන්න එපා ඔළුව ඇතුලේ උත්තර එන ඔය 100ට 5ක 10ක පිරිසක් ඉන්නවා ඉතුරු කාටවත් ඔළුව ඇතුලේ උත්තර එන්නේ නැහැ මේකට පැහැදිලිද ඉතින් ඒ නිසා වීරයෙක් වෙන්න යන්න එපා අපිට වීරත්වය ඕනේ බං ප්‍රතිඵල වලින් හරි විභාගේ වෙලාවෙදි වීරත්වය අවශ්‍ය නැහැ ප්‍රතිඵලය ඇතුලේ වීරත්වය ඇංගිලා තියෙන ඒ නිසා වීරයෙක් වෙන්න යන්න එපා මෙව ලියන්න ලියනකොට ඇස්පන අපිට මේවා චාට් ඇතුලේ පේන්න පටන් ගන්න මොන චාට් එකේද කියලා හොයන්න තියෙන්නේ මේ හැම එකම එහෙනම් මේක ලවණයක් ලියන්න ලිව්වහම හරි මෙහෙම හම්බෙන B B හරි මොනවද දාන්නේ සිල්වර් නයිට්‍රේට් එතකොට කියනවා සුදු අවක්ෂේපයක් හටගත්තා කියලා. එතකොට සිල්වර් නේ මේක ලවණේ මේක ලවණේ ලවණයක ලවණේ දෙක එකතු කරාම හැදෙන්නේ ලවණේ 3යි ලවණේ 4යි. හරිනේ. එතකොට ඒගොල්ලෝ කියනවා සුදු අවක්ෂේපයක් හැදුනා කියලා. තව කියනවා ඒ සුදු අවක්ෂේපය මේ බලන්න සිල්වර් නයිට්‍රේට් එක්කල විට සුදු පැහැති එච් අවක්ෂේපය සෑදේ. ඒක තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දී ද්‍රාව්‍යයි කියලා සඳහන් කරනවා. පැහැදිලිද? එතකොට අපිට මතක් වෙන්න ඕන කාරණය සිල්වයි මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ ක්ලෝරයිඩ් අයන තිබුණොත් නේද සිල්වයි ක්ලෝරයිඩුයි එකතු වෙලා සිල්වර් ක්ලෝරයිඩ් හදනවා ඌ තමයි සුදු ඌ නේද තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ දිය වෙලා යන ඩයල් එක හරි ඒක කොහෙද තියෙන්නේ ලවණ දන භෂ්ම චාට් එකේ හරි ලවණ දන භෂ්ම චාට් එකේ සිල්වර් ක්ලෝරයිඩ් තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ දිය වේ කියලා අපට අපි ගන්නවා පැහැදිලිද එතකොට චාට් දෙකකින් මේක එන්නේ ඒ හරහා අපට තහවුරු වෙනවා සිල්වර් ක්ලෝරයිඩ් හැදුනේ කියන එක මේ සමහර ළමයි ඉන්න ඔච්චර දෙයක් තේරුම් ගන්න එකපාරට බෑ ඉතින් ප්‍රොෆෙසර් තව උදව් කරනවා කොහොමද තව බී ජලීය ද්‍රාවණයක් අරගන්නවා ඒකට ලෙඩ් නයිට්‍රේට් දානවා උණුසුම් ජලයේ හිද්‍රාව්‍ය අයි නැමැති සුදු අවක්ෂේපය ලැබේ අඩේ ඉතින් ඔන ආය ගන්නවා බී ද්‍රාවණය ඕකට අතාරිනවා ලෙඩ් නයිට්‍රේට් හරි මූත් ලවණයක් ඒතර ලවණ එකයි ලවණ දෙකයි ප්‍රතික්‍රියා කරනවා ලවණ දන ලවණ චාට් එකට අනුව මොකද වෙන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් හැදෙනවා ඇති ඒක තමයි රත් කරාම දිය වෙලා යන්නේ හරි එතකොට ලවණේ 3යි ලවණේ 4යි හැදෙනවා මේ එක ලවණයක් අවක්ෂේප ඒ තමයි මු ලවණේ 4 මොකද්ද කියලා මම දන්නේ නැහැ හරි මොකද B කියන එක ඇතුලේ තියෙන දේවල් ගැන මට තාම ලොකු අදහසක් නැහැ හරි දැන් හැබැයි දන්නවා B ඇතුලේ ක්ලෝරයිඩ් හැංගුණ නිසා නේද සිල්වර් ක්ලෝරයිඩ් හැදුනේ B ඇතුලේ ක්ලෝරයිඩ් හැංගුණ නිසා නේද ලෙඩුයි ක්ලෝරයිඩුයි එකතු වෙලා ලෙඩ් ක්ලෝරයිඩ් හැදුනේ එහෙනම් B නැමැති ලවණේ ඇතුලේ තියෙන ඍණ අයනේ පැහැදිලිවම මම දන්නවා ක්ලෝරයිඩ් කියලා තේරුණාද හරි ලව එහෙනම් දැන් අපි අපේ හිස්තැන් පුරවමු මේක ඇතුලේ ක්ලෝරයිඩ් තියෙනවා හරි නේද හරි මෙතන මේක ඇල්ල බලමු ඊ වායුව පිට උනානේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඒතර සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙන්න සම්භාවිතාව තියෙන එක්ක මෙතනින් හරි සල්ෆයිට් වලින් එක්ක තයෝ සල්ෆේට් වලින් දෙකෙන්ම පුළුවන් නේ හරි වඩා සුදුසු පිළිතුර වෙන්නේ සල්ෆයිට් නිසා තයෝ සල්ෆයිට් වලින් වායුවක් පිට වෙනවා නම් කහ පැහැති ආවිලතාවයකුත් හම්බෙනවනේ ඒ ගැන සඳහනකුත් නැහැනේ. ඒ නිසා මම දැනට හිතනවා සල්ෆයිට් වෙන්න ඕනේ කියලා සී නැමැති ලවණයේ HCl දැම්මහම පිට වෙච්ච වායුව E ඒක SO2 කියලා සහතික කරගත්තා. මොකද අර අපැහැදිලි කතන්දරයක් නැහැනේ ප්‍රශ්නය ඇතුලේ. නිසා SO2 මේක ගැලපෙන්නේ නැහැ. එතකොට වායුව SO2 නම් ලවණේ C ලවණේ තිබ්බ ඍණ අයනේ සල්ෆයිට් විය යුතුයි. අන්න එහෙනම් ඒකත් ගන්නවා. පැහැදිලිද?
එහෙනම් මෙන්න මේක අස්සේ සල්ෆයිට් තියෙන්නේ කොහොමද? හරි. මේක ඇතුළට සල්ෆයිට් එන්න නම් හරි B වල තියෙන්නේ ක්ලෝරයිඩ් කියලා මම හොයාගත්තා. අඩේ එහෙනම් සල්ෆයිට් එකයි තියෙකටද? නිකල්ට. අඩේ අපි ගොඩ නිකල් සල්ෆයිට් තමයි A කියලා කියන්නේ. දැක්කද අපූර්ව උත්තරයට ගිය. හරි. ඉතින් ඒ නිසා හරිම ලස්සන ප්‍රශ්නයක් ක්‍රමවත්ව විධිමත්ව උත්තර වලට ගියොත් තේරුණාද? මෙහෙම ලිව්වොත් උත්තරෙයි. හැබැයි පුතේ මේක කියෝ කියෝ හිටියොත් නම් ජීවිතේට උත්තර එන්නේ නැහැ. එහෙම එන ළමයි ටිකක් ඉන්නවා. එහෙම එනවා ළමයි ඉන්නවා 10%ක් වැඩි මුණොත් 15%ක්. ඉතුරු කට්ටියට ඒක එන්නේ නැහැ. බය වෙන්න එපා. හරි. එතකොට මේ විදිහේ ලියපම් බා. ලියලා අයිති chart එක හොයන්න. chart එක ඇතුලේ උත්තර ටික තියෙනවා. හරිනේ? හරි. ලියන්න ලියන්න. ලියන තරමටම පමණයි ඔයාට උත්තරේ. හරිනේ? ඕකේ. එහෙනම් දැන් අපි එක පරීක්ෂණයක් කරා හොයාගත්ත මේක ඇතුලේ තියෙන ඍණ අයනේ සල්ෆයිට් කියලා. ඒක සැහෙන දිගු මාර්ගයක යන්න උනා. වායු පිටවීම SO2 හරහා එහෙම ගියේ. ඒක C ඇතුලේ තියෙන ඍණ අයනේ තමයි A ඇතුලේ තියෙන ඍණ අයන බවට පත් වෙන්නේ. A වල ඍණ අයනම තමයි C වල ඍණ අයනේ. මොකද B වල ඍණ අයනේ අපි හොයාගත්තා. මේක වෙනස් මේක වෙනස්. එහෙනම් B වල ඍණ අයනේ කොහෙටද යන්නේ? D වලට යනවා. තව මං නොදන්න එකම දේ මොකද්ද? දැන් A වල ධන අයනේ දන්නවා. ඒ වල ඍණ අයනේ දන්නවා B වල ඍණ අයනේ දන්නවා මම නොදන්න එකම දේ B වල ධන අයනේ විතරයි පැහැදිලිද හරි ඕකේ ඊළඟට තව සමහරව අහයි මේ ඇයි මේ තයෝ සල්ෆේට් එක ගත්තේ නැතුව මේකම ගත්තේ කියලා තව චුට්ටකින් කියන්නම් කලබල වෙන්න එපා හරි එතකොට අපි මෙහෙම හිතමුකෝ දැන් ඔයාලට තාම හිතා ගන්න බෑ මේ දෙකේ මොකද්ද දන්නේ මේක ගහලා වරෙන් බා හරි අනම්මනම් කචල් තිබ්බනම් මේ සල්ෆා ගැන කියන්න දෙපේ හැබැයි මම මේක තව දුරටත් ගැඹුරට ගිහිල්ලා මේක නෙමෙයි මේකමයි කියලා ඔප්පු කරනවා. ඒකට පොඩි වෙලාවක් මට දෙන්න. දැනට මම කියන්නේ මෙච්චරයි. අපි B වල ධන අයනේ හැර ඉතුරු සියලුම අයන අඳුරගෙන ඉවරයි A සහ B වල. පැහැදිලිද? ඒ නිසා දැන් අපිට පුළුවන් B හි ජලීය ද්‍රාවණයකට ලෙඩ් නයිට්‍රේට් එකතු කරාම උණුසුම් ජලයේ ද්‍රාව්‍ය උණු ජලයේ දිය වෙන කියලා අවක්ෂේප 3යි බන් තියෙන මොනවද? ලෙඩ් වල ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්. සුදු වෙන්නේ ලෙඩ් වල ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ දිය වෙන හරි සිල්වවල අවක්ෂේපයක් වෙනවා නම් මොකද ඒ සිල්වවල ක්ලෝරයිඩ් ඇතු ක්ලෝරයිඩ් තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා සිල්වවල බ්‍රෝමයිඩ් සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා සිල්වවල අයඩයිඩ් කිසිම එකක දිය වෙන්නේ නැහැ අනිත් එක සිල්ව ක්ලෝරයිඩ් තමයි සුදු අපි සාමාන්‍ය සිල්ව බ්‍රෝමයිඩ් ලා ගහ සිල්ව අයඩයිඩ් තද ගහ කියලා ගන්න ඕනේ හරි ඉතින් ඒ නිසා මේ සුදු කියන එකත් යම් උදව්වක් වෙනවා ක්ලෝරයිඩ් කියලා ගන්න තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන සිල්වවල හේලයිඩ් පැහැදිලිවම ක්ලෝරයිඩ් පමණයි බ්‍රෝමයිඩ් අයඩයිඩ් නැහැ ඉතින් ඒ නිසා සුදුද ලාකහද ඒව එච්චර වැදගත් නැහැ හරි මේකෙන් වැඩේ ගොඩ දාන්න පුළුවන් මෙතනත් එහෙමයි සුදු එක මොකද්ද ලෙඩ් ක්ලෝරයිඩ් උණුසුම් ජලයේ දිය වෙනවා ඉතින් ඒකෙන් අපිට ඒ උදව් දෙකෙන්ම මේ තියෙන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් හැදුනේ කියලා ගන්න පුළුවන් හරි අන්තිම වාක්‍ය කීයද දෙකයිද කොහෙද ඉතුරු බලමු බී වල ධන අයන විතරයි දන්නේ නැත්තේ ඊට පස්සේ ඊළඟ වාක්‍යයත්තේ ඌ වෙනුවෙන් තමයි බී හි ජලීය ද්‍රාවණයකට තනුක සල්ෆියුරික් එක්කල විට අද්‍ර එක්කල විට මොකද වෙන්නේ ජේ නැමැති සුදු අවක්ෂේපයේ සෑදේ හරි කමන්නේ තව කියනවා හැබැයි තනුක HCl අද්‍රාව්‍ය ජේ නැමැති සුදු අවක්ෂේපය තනුක අම්ලක දිය නොවන සුදු අවක්ෂේප මොකුද සල්ෆියුරික් දැම්මහම බීට ආ ඒක ලියන්න දැන් අනම්මනම් හිතන්න යන්නේ හොඳයි බී ගත්තා හරි බී ගත්තා කියන්නේ බොනවා කියන්නේ නෙමෙයි හරි බී ගත්තා සල්ෆියුරික් දැම්මා මොනවද හැදෙන්නේ බී වල මොනවද තියෙන්නේ යන්න උඩට අපි දැනට හොයාගත්ත ටිකක් තියෙනවනේ බී අණු ක්ලෝරයිඩ් හරි බී වල ධන අයනේ මොනවද අපි දන්නේ හරි බී වල ඍණ අයනේ අපි දන්නවා ධන අයනේ අපි දන්නේ අපිට M කියලා ගමුකෝ හරි එතකොට MOE සල්ෆේටුයි සෙට් කරනෝනේ ඇයි ලවණ ධන අම්ල එහෙනම් ලවණ එක අම්ල එක හදනවා ලවණ දෙක අම්ල දෙක හරිනේ chart එකෙන් ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? MOE සල්ෆේටුයි එකතු වෙලා MSO4 වගේ එකක් හදනවා. සූත්‍රය හරියටම අපි දන්නේ නැහැ. ඒක තමයි ලවණේ. ඊට අමතරව HOECLුයි එකතු වෙලා HCl හදනවා. හැදිච්ච ලවණය සුදු අවක්ෂේපයක්ලු. ඒක තනුක HCl දැම්මත් දිය වෙන්නේ නැහැලු. අනේ බං මේ තියෙන සල්ෆේටයක්. මතක් කරලා කියන්න තනුක HCl දැමුව විට දිය නොවන සුදු අවක්ෂේප මොනවද කීපයක් තියෙනවා හරි ප්‍රධාන වශයෙන් අපි ගන්නෙ කවුද බේරියම් නේ එහෙනම් මෙතන තිබ්බේ කවුද බේරියම් බේරියම් තමයි මෙතනට ආවේ අන්තිමට
පැහැදිලිද? එහෙනම් සල්ෆියුරික් දැම්මහම බේරියම් තමයි අවක්ෂේප වෙන්නේ බේරියම් සල්ෆේට් හැටියට. සල්ෆේට් වලින් HCl දැම්මහම දිය නොවන්නේත් බේරියම් සල්ෆේට් තමයි ප්‍රසිද්ධම එක. තව හැබැයි ලෙඩ් සල්ෆේට්, සිල්වර් සල්ෆේට් වගේ ඒවා අපිට ලියන්න පුළුවන්. ඕවා ඒ ලෙවල් වලට අහන්නේ නැහැ. හරි. ඒ නිසා ක්‍රම දෙකක් විතර තියෙනවා මේ උත්තරේ ගන්න. මොකද්ද? තනුක HCl දැම්මහම සල්ෆේටයක් නේද මේ තියෙන්නේ දිය නොවන. ඌක මේ ප්‍රශ්නේ කියවුවට පේන්නේ නැහැ හොඳේ. තනුක සල්ෆියුරික් දැම්මා ඒ තනුක HCl වල දිය වෙන්නේ නැහැ සුදු අවක්ෂේප වෙන විකාරයක්. හැබැයි B අරගෙන සල්ෆියුරික් අරගෙන ඕක ලිව්වට පස්සේ බං අපට පේනවා B වල ධනායනයේ සල්ෆේටුයි තමයි ඔය හැදුනේ කියලා. H+ උයි මෙතන Cl ඍණයි හැදන්නේ. HCl නේ බං ඌ හැමදාම ඒක ඉවුනේ. ඉතින් එහෙනම් සල්ෆේටයක් තමයි මේ HCl හමුවේ දිය නොවි ඉන්නේ. ඒතර ෂණිකව අපේ චාට් වලක් තියෙනවා. ප්‍රශ්න මං හිතන්නේ අවුරුදු 7 8කම හපු කෑල්ලක් තමයි බේරියම් සල්ෆේට් තනුක HCl වල දිය වෙනවද නැද්ද කියලා. ඕව දන්නේ නැතුව විභාගයට නම් දෙන්න ඕනේ පයින්. හරි. පයින් කියන්නේ ආදරෙන් හොඳේ. හරි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මෙතන දිය වෙන්නේ නැති එක බේරියම් කියලා. දැන් කාට හරි ප්‍රශ්න අහන්න පුළුවන් මෙහෙම. මෙතන ලෙඩ් සල්ෆේට් හැදුනා වෙන්න බැරිද? මොකද ලෙඩ් සල්ෆේටුත් HCl ඇතුලේ තනුක HCl ඇතුලේ දිය නොවී තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ උත්තරේ මෙතන ලෙඩ් තිබ්බොත් පුතේ මේ තියෙන ලෙඩ් ක්ලෝරයි. B කියන එක AQ කියලා ගාන පටන් ගද්දිම B අණු ජලයේ ද්‍රාවය. එහෙනම් ලෙඩ් වගේ මල විකාර දාන්න බෑ උතන්ට. පැහැදිලිද? ජලයේ හොඳට දිය වෙන එකක් වෙන්න ඕනේ. ඉතින් උත්තර දැන් A අණු නිකල් සල්ෆයිඩ්, B අණු බේරියම් ක්ලෝරයිඩ්. ඒ ටික අපි දැන් අඳුරගෙන ඉවරයි. දැක්කද? හරි. නිකල් සල්ෆයිඩ්යි ක්ලෝරයිඩ් එත් එක්ක තියෙන ධනායනේ බේරියම්. හරි. ඔන්න B නැමැති ලවණ බේරියම් ක්ලෝරයිඩ්, A නැමැති ලවණ නිකල් සල්ෆයිඩ්. හරිනේ. හරි. ඕකේ. හැබැයි තව උදව් කරනවා. දැන් කමන්නේ ඔය ඇති හොයාගනින් උත්තරේ කියලා ඉන්නේ. තව තවත් උදව් කරනවා. මේ ප්‍රශ්නේ තියෙන හොඳම දේ තමයි දැඩිව දැඩිව උදව් කරන එක. හරි බලන්න. පහන් සිළු පරීක්ෂාවේදී B කොළ පැහැති දැල්ලක් ලබා දෙයි. කොළ පාට දෙන්නේ කවුද පහන් සිළුවට? කොපර් සහ බේරියම්. හරි අඩේ ඉතින් මේ තියෙන්නේ බේරියම් එහෙනම්. ඕකේ. එහෙනම් ඒ හරහා අපට තවත් සහතික කරගන්න පුළුවන්. හරි. බේරියම් තමයි මෙතන තියෙන්නේ කියන එක. දැන් සමහර උහයි කොපර් තියෙන්න බැරිද කියලා. ඉතින් බං කොපර් සල්ෆේට් අවක්ෂේපයක් නෙවෙයි බං. හරි. උදාලේ දිය වෙනවා. ඉතින් ඒ නිසා ලොවෙත් මෙතන කොපර් තියෙන්න බෑ හොඳේ. ඒ නිසා මේ එක පරීක්ෂණයකින් විතර ඩෝංගාලා උත්තරේ ගන්න බෑ. සුදු අවක්ෂේපයක් වෙන්නත් ඕනේ. තනුක HCl ඇතුලේ දිය වෙන්නත් බෑ. හරි. ඒ මදිවට පහන් සිළුවට කොළපාට වෙන්නත් ඕනේ. ඔය ලක්ෂණ තුනම තියෙන එක මොකාද කියලා තමයි අපි හොයාගන්න ඕනේ. පැහැදිලිද? ඕකේ. ඉතින් ඇත්තටම මේ අන්තිම එක එහෙම අවශ්‍ය නැහැ. තේරුණාද? දැන් සිල්වර් මේ මේකත් බලමු. සිල්වර් නයිට්‍රේට් වලින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දී ද්‍රාව්‍ය කියපු ගමන් ඒක ක්ලෝරයිඩ් තමයි. ඒකට මට නම් මේ ලෙඩ් නයිට්‍රේට් කතාවේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම කියන්නේ ප්‍රොෆෙසර් හැම වෙලේම මේ ප්‍රශ්නය ඇතුලේ ඔයාට එක උදව්වක් ඇති වෙලාවට උදව් දෙකක් කරලා තියෙනවා. එක උදව්වක් ඇති දක්ෂ ළමයට උත්තරයට යන්න. හරි. හැබැයි හැම වෙලේම වගේ එයා උදව් දෙකක් කරලා තියෙනවා. තේරුණාද? ඉතින් ඒ නිසා ඔන්න ඔය දෙක තියෙනවා. හරි. දැන් අපේ අයන ටික හරි නේද? ඔක්කොම අයන හතරම හරි. දැන් අපිට පහසුවෙන් බැරිද CD හොයන්න? පුළුවන්. ලවණ 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 ලවණ. ඒ නිසා බේරියම් ක්ලෝරයිඩ් නිකල් සල්ෆයිඩ් වලින් නිකල් සල්ෆයිඩ් AQ බේරියම් ක්ලෝරයිඩ් AQ මිශ්‍ර ග්‍රහම් මොකද වෙන්නේ? ද්විත්ව විස්ථාපනයක්. මේ ධනායනට මේ ඍණ සෙට් වෙනවා නිකල් ක්ලෝරයිඩ්. හරි. ඒක තමයි D. ඇයි ඌ AQ නේ? නිකල් ක්ලෝරයිඩ් ජලීයයි. හැබැයි බේරියම්ට සල්ෆයිඩ් සෙට් වෙලා බේරියම් සල්ෆයිඩ් හදනවා. ඒක මොකක්ද? සොලිඩ් එක. මොන පාටද? සුදු. එහෙනම් ඌ තමයි C. C සුදු ඝනයක්. දැක්කද? C සුදු ඝනයක්. මේක සුදු කියලා ගානේ කියලා තිබ්බා. හරිනේ. ඉතින් ඒ නිසා හරි ලේසි මේවා ටික හරියට ලියාගත්තොත්. ලිව්වේ නැත්තම්? ඕ ඉතින් එතකොට දෙයියවත් බලන් දෙන්නේ නැහැ විභාග වෙලාවට. කොච්චර පින් කරලා තිබ්බත් දෙයියවත් බලන් දෙන්නේ නැහැ. මොකද කරන්නේ විභාගෙදි මොඩ වැඩනේ. හරි. ඉතින් දෙයියන්ටත් පොඩ්ඩක් බලන්න මේ දෙයියන්ටත් පොඩි උදව්වක් කරන්න. හරි. නැතයි. ඔක්කොම විභාගෙදි දෙයියන්ට පාස් කරලා දෙන්න බෑනේ බං. හරි. පොඩි උදව්වක් කරන්න. එතකොට පොඩ්ඩක් බලයි වැඩිය. හරි. එතකොට සීසුදු අවක්ෂේපය D ජලෙහි ද්‍රාව්‍යයයි. එහෙනම් සුදු අවක්ෂේපය බේරියම් සල්ෆයිඩ් D ජලෙහි ද්‍රාව්‍යයක නිකල් ක්ලෝරයිඩ්. මේ පැහිච්චේවා ලියන්න ඕනේ නැහැ. මේක ලිව්වහම ඇති. වායු SO2 F කියලා හම්බුනේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් අපි හොයාගත්තා. ඒකම
වැඩිපුර ඇමෝනියා දැම්මම නිකල් ඇමීන් AgCl අවක්ෂේප හැදුණා, ලෙඩ් ක්ලෝරයිඩ් හැදුණා, බේරියම් සල්ෆේට් හැදුණා. ඔච්චරයි. හරිනේ. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. තව එක දෙයක්. මොකද්ද? මෙන්න මෙතන. ඕගොල්ලන් මම කිව්වා නේද මේ තයෝ සල්ෆේට් එක උත්තරයක් වෙන්න බෑයි කියලා. ඒක මම ඔප්පු කළේ නෑ. මම කියන් මම දැනට ඔප්පු කරපු දේ තමයි ඔප්පු කරන්නේ නැතුව මම නිකන් කිව්වා මේවා ඉතින් එන්න බෑනේ මේවානේ වැඩිපුරම හන්නේ කියලා. හරි පුතේ. තයෝ සල්ෆේට් අයිති කොහෙටද දැන්? සල්ෆයිට් නෙවෙයි නම් තයෝ සල්ෆේට් නේ. හරි. ඒ කියන එක ජලයේ දියවෙන එකෙක් නේද? නිකල් සල්ෆයිට් ජලයේ දිය වුණාට නිකල් තයෝ සල්ෆේට් එක අවක්ෂේප යක්. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒ තර්කේ දාලා මූ අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඕකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි වැඩේ කරගෙන ගියේ. උත්තරවලට ආවේ. ඉතින් බලන්න මේ හැම තැනදීම මම ප්‍රතික්‍රියාවක් ලිව්වා. දැක්කද? හරි. ඒ හරහා දනායන ඍණායන හරි සරලව තේරුම් ගන්න හැකියාව තිබුණා. මම කැමති තව දොරටත් ඔයා මෙහෙම කරනවා නම්. හරි. Aට ලියන්න My කියලා. Bට ලියන්න N X වගේ එකක්. X නෙමෙයි ඒතොර හැලජනයක් කියලා හිතනවනේ. N Z වගේ එකක්. ඔහොම ලියාගත්තොත් තවත් වැඩේ ලේසිනේ. ඒතොර HCl දැම්මොත් M UI Cl UI MCl. H UI Y HY. ඒතොර බැරිම ළමෙක්ට මේක තවත් හොඳයි. පුළුවන් ළමෙක් නිකන් AB කියලා මම මේ ලියපු විදිහට ලියන්න. බැරිමම ළමෙක් ඉන්නවා නම් අර විදිහට ලිව්වොත් තව තවත් ඔයාලට මේක හඳුනා ගන්න පහසු වෙනවා. ඒ නිසා ඊටාම හොඳ ප්‍රශ්නයක් හැටියට මම මේක දකිනවා. ප්‍රශ්න රටාව වෙනස්. හරි. ඕකේ. එහෙනම් කතන්දරයේ ඔච්චරයි. එතකොට ලකුණු මෙතන කෑලි 10ක් තියෙනවා නේද? 10 ඒවා 6ක් තියෙනවා ලකුණු 60ක්. එතන ඉවර නෑ. තව පොඩි දෙයක් අහනවා. පාද සඳහන් දැස සඳහා තුලිත සමීකරණ ලියන්න CD හැදෙන එකට. ඉතින් බේරියම් ක්ලෝරයිඩ් නිකල් සල්ෆයිඩ් එක්ක බේරියම් සල්ෆයිඩ් උයි නිකල් ක්ලෝරයිඩ් උයි නේ. මේක සොලිඩ් එකක්. මේක AQ. හැබැයිව ලියන්න ඕනේ නැහැ. ඇයි? මේ ඉනෝගනික්. ඉනෝගනික් වල භෞතික අවස්ථා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලකුණු 7ක් මේකට ගෙඩි පිටින් හම්බ වෙනවා. ਦਿੱත්ත විස්ථාපන යාන්ත්‍රණයකින් ලවණ දන ලවණ හදනවා. ලවණ දන ලවණ. ලවණ එක ලවණ දෙක හදනවා. ලවණ තුන ලවණ හතර කියලා ලියන්න පුළුවන්. ඊළඟ එක අහනවා තනුක HCl වල සිය දියවීම. සී දියවීම. සී කියන්නේ මොකද්ද? මූනේ. ඒතර බේරියම් සල්ෆයිඩ් කියන සුදු අවක්ෂේපේ තනුක HCl දැම්මහම දිය වෙලා යන හැටි ලියන්න තියෙන්නේ. SO2 වායුව පිට වෙනවා. බේරියම් ක්ලෝරයිඩ් හැදෙනවා ජලය හැදෙනවා වායුව පිට වෙනවා ඉතින් මේවා තුලිත කරන්න මෙතනට දෙකක් දැම්මම ඇති උඩේගේ තුලිත කරන්න දෙකුත් නැහැ ඉතින් ඒ නිසා මේවා ෂණිකයි උත්තර ඩෝංගාල ලකුණු 8ක් ගන්න පුළුවන් පැහැදිලිද ඒතර මේකේ ලකුණු 75 ගන්න දැන් මට මේ ප්‍රශ්නේ විස්තර කරන්න දැනට විනාඩි 32ක් ගිහිල්ලා තියෙනවා හරි විස්තර නොකර හරි ටට්ටක් ගාලා උත්තර ලියලා ගත්තොත් මම හිතනවා මට මේක විනාඩි 10කින් ඉවර කරන්න පුළුවන් කියලා පැහැදිලිද සමහර ඩීටත් කලින් මම සාමාන්‍ය විදිහට හිතලා කිව්වේ. හරි. මේකේ හැබැයි අපේ දෙවෙනි කොටසක් තියෙනවා. ඒක ගණන් හැදිල්ලක් තියෙන. එතකොට මට ඒකට විනාඩි 20ක් ඉතුරු. පැහැදිලිද? හරි. මේ කොටස විනාඩි 10ක් ඇතුළත කරගන්න ප්‍රගුණ කරන්න. මම කියන්නේ නෑ හැම ළමයාටම 10ෙන් පුළුවන් කියලා. හැබැයි මම 15ෙන් හරි උත්තර එනවා නම් ඒක හොඳ දෙයක් නේ. උත්තරේ නොයනවට වඩා දැන් මෙච්චර කල් වෙන්නේ නැත්. උත්තර මේවට ගන්න විදිහක් හිතා ගන්නවත් බෑ. එන කට්ටක් ගන්න නැතිනේ. හරි. ඉතින් ඒකෙන් මිදිලා දැන් උත්තර ගන්න විදිහක් තියෙනවා. යලි යලිත් කියන්නේ චාට් එක බලන්න ඒ සඳහා ලවණ 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 අම්ල ලවණ භෂ්ම ක්‍රමයටම යන්න. දැන් මේ තුනම විතරයි නේ බන් තිබ්බේ. ලවණ භෂ්ම තිබ්බා, ලවණ අම්ල තිබ්බා, ලවණ ලවණ තිබ්බා. ඔయిత අතරව රිඩොක්ස් ලිස්ට් එකේ එකම එකක් තිබ්බා SO2 ත් එක්ක ඩයික්‍රෝමේට්. ඔච්චරයි තිබ්බේ. වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ. හරිනේ අවක්ෂේප චාට් එක ඕනේ, වර්ණ චාට් එක ඕනේ. ඊට අමතරව මේ පහන් සිළු පරීක්ෂාවේ වර්ණ ටික ඕනේ. වර්ණ චාට් එකේ එකක් තියෙනවා හරිනේ ඔච්චරයි ඕනේ මේක කරන්න කොළ කියද කොළ එකයි කොළ දෙකයි කොළ තුනයි වර්ණයි අවක්ෂේපයි තින් කොළ දෙකක් කියමුකෝ අපි රිඩොක්ස් එක තව තනි කොළයකට ගන්න පුළුවන් හරිනේ කොළ පහකින් මේ මුළු ප්‍රශ්නෙම කරන්න පුළුවන් හරි ඒ ටික තමයි එතකොට ඕකේ සාරාංශය